බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත්වීමේදී හොයාගත්ත පරම සත්‍ය හඳුන්වන්නේ පාලි භාෂාවේ නිබ්බාන කියලා සිංහලෙන් හඳුන්වන්නේ නිවන කියලා. නිවන පරම සත්‍යයක් වුණාට ඒ සත්‍ය තුල හිතෙන් තේරුම් ගන්න පුළුවන් කිසිම දෙයක් නැහැ. ඒකයි කුජකනිකාය 366 පිටුවේ තියෙන අජාත සූත්‍රයේදී ඒ හඳුන්වන්නේ අතක්කාවචර කියලා. හිතෙන් දැනගන්න පුළුවන් දෙයක් නෙවෙයි. චිත්ත රූපයක් වශයෙන් මවා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකට හේතුව ඒ නිවනයි කියලා කියන්නේ ශූන්‍යත්වයක්, හිස් බවක්, කිසිම නිමිත්තක් නැති අනිමිත්ත. ඒ හින්දා කුජකනිකාය 44 වෙනි පිටුවේ තියෙන අරහන්ත වග්ගයේදී ඒ තත්ත්වය හඳුන්වන්නේ ශුන්‍යතෝ අනිමිත්තෝ කියලා. ශුන්‍යතෝ කියන්නේ හිස්, ශූන්‍යයි, කිසිම දෙයක් නැහැ. අනිමිත්තය කියන්නේ නිමිත්තක් නැහැ. ඒ වුණාට ඒ වගේ තත්ත්වයක් තියෙනවා කියන එක බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා අජාත සූත්‍රයේ. අත්ති භික්කවේ අජාතං අභූතං අකතං අසංකතං කියලා. අජාතං කියන්නේ එපදිරි දෙයක්වත් නෙවෙයි, අකතං කියන්නේ කරන, භූතං කියන්නේ සිද්ධ වෙන දෙයක්වත් නෙවෙයි, අකතං කියන්නේ කරන දෙයක්වත් නෙවෙයි, අසංකතං කියන්නේ සකස් වෙන දෙයක්වත් නෙවෙයි. ඔය ප්‍රකාශයම තියෙනවා තතේ නිබ්බාන සූත්‍රයේ. ඒක තියෙන කුද්දකිනකාය 292 වෙනි පිටුවේදී අත්ති භික්කවේ කියලා. අජාතං අභූතං අකතං කියලා. ඒ තත්ත්වේදී හිතෙන් දැනගන්න පුළුවන් දෙයක් නැහැ කියන එක තමයි අර කලින් කිව්ව අජාත සූත්‍රයේදී අතක්කාවචරන් කියලා කියන්නේ. ඒ වගේම ඒ නිවන පරම සුවයක් වශයෙන් සැලකුවට, පරම සුවයක් වශයෙන් හැඳින්වුවට නිබ්බාන සුඛ සූත්‍රයේදී, ඒක තියෙන අංගුත්තර නිකායේ 5 වෙනි කාණ්ඩේ 476 පිටුවේ ප්‍රකාශයක් තියෙන බුදුආදිර කරපු සුඛං යදෙත්ත නත්ති වේදයිතං. වේදයිති කියන්නේ හිතේ දැනෙන දෙයක් නෙවෙයි, අතක්කාවචරය කියලා අජාතසූත්‍රයේ කිව්වෙත් ඒක අජාතමයි. හැබැයි ඒ තත්ත්වය සාක්ෂාත් වෙනවා සඤ්ඤා වේදයිත නිරෝධ සමාපත්තියේදී. සඤ්ඤා වේදයිත කියන්නේ සඤ්ඤාවල් දැනින්නේ නැහැ, මුකුත් දැනින්නේ නැහැ. ඒ දැනෙන්නේ නැති එක තමයි ශූන්‍යත්වය කියලා කියන්නේ. දැනෙන දෙයක් නැහැ. මෙතෙන්දී සිද්ධ වෙලා තියෙන්නේ අපි දන්න දේවල් සේරම තියෙන්නේ අපේ හිතේ. රෝහිත සූත්‍රයේදී බුදුහාඳුරෝ කියනවා අපිට දැනෙන මුළු ලෝකෙම තියෙන්නේ අපෙන් පිට නෙවෙයි, මේ බඹයක් පමණ ශරීරය තුළ. අපි යමක් දැනගන්නේ අපේ ඉන්ද්‍රියගේ මාර්ගයෙන්. ඉන්ද්‍රියගේ මාර්ගයෙන් දැන අඳුරගන්න දේවල් තමයි අපි අපේ හිතෙන් අපි දැනගන්නේ. හිත පිළිල තියෙන්නේ ඒ වගේ දන්න දේවල්. ඒවට කියන්නේ හිත පිළිල තියෙන අදහස් වලට කියන සංකප්ප කියලා. සංකල්ප කියලා සංස්කෘතයෙන් කියනවා, සංකප්ප කියලා පාලියෙන් කියනවා. මුඩුකොල භාෂාවේදී ඒව හඳුන්වන්නේ විවාර භාෂාවෙන් කෙප්ප කියලා. කෙප්ප කියන්නේ බොරුවක්. ඇත්තක් වගේ පේන්නේ නැත්තක්. ශූන්‍යත්වයක් කියලා කියන්නේ ඒකයි. ඒ ශූන්‍යත්‍ය හඳුන්වන්නේ පරම ශූන්‍යත්‍ය කියලා. එයින් එහා ශූන්‍යත්‍යක් නැහැ. සියල්ලම හිස් වුණා පස්සේ තියෙන තත්ත්වයයි. ඒ සියල්ලම හිස් වෙන නිවන් දැකලා පිරුණාන් පැවට පස්සේ. ඒක තමයි සැබෑ නිවන. කේවඩ්ඩ සූත්‍රයේදී ඒක තියෙන දීඝිනිකාය පළවෙනි කාණ්ඩේ
ආර්ශය 84 පිටුවේ 538 පිටුවේ තියෙන ගාථාවක කියනවා ඒකේ භෞතික කිසිවක් නැහැ දැනගන්න පුළුවන්. එත් ආපෝච පඨවි තේජව වායෝ නගාද්ද කියලා කියනවා. ඒ වගේම මම දැනගන්න පුළුවන් ගත සිත් දෙකම නැහැ. එත් නාමංච රූපංච අශේෂං බොරිජ්ජති කියලා කියන්නේ. ඒ විතරක් නෙවෙයි. දැනගතියක් නැහැ. විඥානස්ස නිරෝධේන එතේතං පරිජ්ජති කියලා කියනවා. ඒ හින්ද තමා නිබ්බාන සුඛ සූත්‍රයේදී ඒ නිවන කියලා කියන්නේ කිසිදයක් නොදැන එකටයි කියලා. නොදැන තත්ත්වයකට උනාට නිවන තියෙන්නේ නිවන් දැක්කට පස්සේ පින්වන් පානකම් ගතසිත් දෙකම ජීවත් වෙනවා පවතිනවා සුපුරුදු විදියට ජරා මරණ ව්‍යාධි මරණ වලින් සමන්විත තත්ත්වයක පවතිනවා බුදුරුත් පින්වන් පානවා මරණයට පත් වෙනවා රහතන් වහන්සේලාත් එහෙමයි ඒ විනාඩිය බුදුහාඳුරෝ කියනවා ද්‍රෝණ බමුණා බුදුහාඳුරන්ගේ පාසල් කුණ දැකලා මේ විදිහේ පාසල් කුණක් කලින් හම්බෙච්ච නිසා හොයාගෙන ආ බුදුහාඳුරෝ බුදුහාඳුරෝ ගහක් කැට වාඩිලා ඉන්නවා බුදුහාඳුරෝ ඇහුවා ඔබ වහන්සේ දෙවියෙක්ද කියලා නෑ කිව්වා යකෙක්ද කියලා නෑ කියලා කිව්වා ගද්දබ්බිද කියලා ඒත් නෑ කියලා කිව්වා එනම් කොහමගෙනද කියලා මට කියන්නේ බුද්ධ කියලා කිව්වා බුද්ධ කියන්නේ කොහමද කියලා ඇහුවා අන්න එතකොට තමයි ගාථාවක් දේශනා කළා තියෙන්නේ බුණ්ඩරීකාය යතවග්ගු තෝයෙන නූපලිත්‍ති නූපලිත්තෝම ලෝකේන තත්මා බුද්ධෝති බුද්ධෝස්මි බ්‍රාහ්මණ මට බුදු කෙනෙක් කියලා කියන්නේ මම මේ සමාජයේ ඉපිදලා සමාජයේ හැදිලා වැඩිලා සමාජයේ පෝෂණය වෙවි සමාජය තුල ජීවත් වෙනවා හැබැයි සමාජයේ ඇලෙන්නේ නැහැ සමාජයෙන් ඈත් වෙලා ඉන්නේ ඈත් වෙලා සමාජයෙන් සම්පූර්ණ මිදිලත් නැහැ සමාජය තුලම ජීවත් වෙන්නේ ඒ හරියට මඩවතුරේ ඉපිදලා මඩවතුරේ හැදිලා වැඩිලා මඩවතුරෙන් පෝෂණය වී හැබැයි මඩවතුරෙන් මතුවෙන බබළු නෙළුමක් වගේ තත්වයකයි මගේ මම ඉන්නේ කියන එක පැහැදිලි කරා. මම මුලින්ම කිව්වා ඒ තත්වය කිසිවක් නැති තත්වයක් ඒක සාක්ෂාත් වෙන්නේ ජීවිත මතර ඉන්නකොට නම් සංඥාවේ නිරෝධ සමාපත්තියේදී ඒ තත්ත්වයට පත් වෙන්නේ සියලුම සංඥාවන් දැනෙන ගතිය නැති වුණාම කිසිවක් නොදැනෙන ගතිය ඇති වුණාම අන්නේ තත්ත්වයේදී පවතින ස්වභාවය තමයි ඒ ස්වභාවය තියෙනවා තියෙන නිසා ඒ තත්ත්වයට පත් වෙන්න පුළුවන් වෙන්නේ පුළුවන් බැරි පස්සෙත් ඒ ස්වභාවය තියෙනවා හිස් බව තියෙනවා හිස් බව තුල තමයි හැම දෙයක්ම හැදෙන්නේ ඒ නිසා හිස් බව තමයි මුළු විශ්වයේම පසුබිම විශ්ව ගොඩනැගෙන්නේ ග්‍රහලෝක ගොඩනැගෙන්නේ ඉරාන් තාරකා ගොඩනැගෙන්නේ ඒ විශ්වය තුලයි හැම දෙයක්ම සිද්ධ වෙන විශ්වය තුලයි හැබැයි ඒ පස්බිම හිස් ඒ තත්වයට බුදුහාඳුරෝ නිවන් දැක්කට පස්සෙත් නිතර පත් වෙලා තියෙනවා ඒ බව උනාචේ ප්‍රකාශ කරලා තියෙනවා චූල ශුඤ්‍යත සූත්‍රයේදී ඒක තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි කාණ්ඩේ 264 පිටුවේ අයං ඒ කියන්නේ ඒ හාඳුරුව ශුඤ්‍යත විහාරේ නාහං ආනන්ද ඒතරෙහි බහුලං බේරාමි මම ශුඤ්‍යත්තේ වලටපත් වෙලා බොහෝ කට ඉන්නවා නුවන් දෙකට පස්සේ හිතකාය දෙකට විවේක කළ වෙලා මොකද හිතකාය දෙකම වැඩ කරන්නේ නැහැ එතකොට
මහාසුඤ්ඤත සූත්‍රයේදී ඒක තියෙන මන්දනිකාය තුන්වෙනි කාණේ 264 පිටුවේ 274 පිටුවේ කියන අයංකෝ ආනන්ද අභිසම්බුද්ධෝ යද්දන් සබ්බ නිමිත්තාන අමනසකාරා අජ්ජත්තං ශුඤ්ඤත උපසම්පජ්ජ විහෙරති. බුදුරන් පස්සේ මාතුල හැකියාවක් ඇතිවන පුළුවන්කාරකමක් කිසිම නිමිත්තක් හිතර ගන්න නැතුව අනිමිත්ත කියලා කියන්නේ අමනිතිකාරෝ මෙනේ කරන්න නැතුව හිත තියාගන්න. ඒ හිත හිස තියාගන්න එකත් කවස්ථාවකදී සමාධියක් බවට පත් වෙනවා. ඒ සමාධියෙන් පස්සේ තමයි සැබෑ වශයෙන් හිස වෙන්නේ. මං කලින් කිව්වා ඒ තත්ත්වයට පත් වෙන්නේ සංඥා වේද දිනවල සමාපත්තිය දිතු මත ඉන්නකොට. සදාට මේ තත්ත්වයට පත් වෙන්නේ පිරිනම් පැවැට පස්සේ කියලා. අනිමිත්ත සූත්‍රයේදී ඒ කිසිම නිමිත්තක් නොදැන්න තත්ත්වයකට හිත පත් වෙනවා. එතෙක් පැවතුනේ හින්දු දහමේ දැක්වෙන නේව සංඥා නා සංඥා ඇතින කියන ධ්‍යානය. සංඥාවක් දැනනවාද දැනෙන්නේ නැද්ද කියලා කියන්න බැරි තත්ත්වයක. බුදුහාඳුරෝ හොයාගත්තා අනිමිත්ත සමාධිය කියලා එකක්. දැනනවාද නැද්ද කියලා හොයාගන්න බැරි දැනෙන්නේ නැහැ කියන එක දැනනවා. දැනෙන්නේ නැති බව දැනනවා. දැනෙන්නේ නැති බව දැනෙනවා නම් දැනීමක් තියෙනවා. එහෙමනම් ඒ දැනීම කියන එක ඇති වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. ඒක සංකත ධර්මයක්. නිබ්බාණ කියලා කියන්නේ අසංකත. සකස් වෙන දෙයක් නෙවෙයි. හැදෙන දෙයක් නෙවෙයි. මේ තත්ත්වයට පත් වෙන්න කලින් මුගලන් ආදුර රහත් වෙන්න කලින් නිව සංඥා නාසඤ්ඤා කියන පව කළා අනිමිත්ත සමාධිය කියන සමාධියකට තහාව මම අර කලින් කිව්ව විදිහට. ඒක තියෙන්නේ අනිමිත්ත සූත්‍රය සංවිධානිකය හතරෙන කාණේ 500 වෙනි පිටුවේ මොග්ගල්ලාන සංවිත්තේ. සබ්බ නිමිත්තානං අමනසිකාරා අනිමිත්තං චේතු සමාධි උපසම්පජ්ජති විහරාමි. මුගලන් ආදිරෝ කිසිම නිමිත්තක් මිනී කරන්නේ නැතුව හිතර ගන්න නැතුව හිස් භවයේ ඉන්නවා. ඒ ඉන්නකොට මිනිත් කියනවා මයන් නිමිත්තානුසාරී විඥානං හෝති. හරි ඉස්සර වගේ එක එක නිමිති හිතර දැනෙන පටන් ගන්නවා. අන්න එතකොට සමාධිය කැඩිලා. ඉතින් බුදුහාඳුරෝ එරිදෙන් ඇවිල්ලා උපදෙස් දෙනවලු මුගලන් කාන්දරන්ට හිත නැවත අනිමිත් සමාධියට පත් කරගන්න. ඒ අනිමිත් සමාධියේ ඉන්නකොට තමයි සංඥා වේදයිති නිරෝධ සමාපත්තියට සමවැදෙලා නිවන පරම සත්‍යය කියන ශූන්‍යත්‍ය සාක්ෂාත් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා නිබ්බාණය කියන පරම සත්‍ය දෙයක් නෙවෙයි ශූන්‍යත්‍යයක් හිස් බවක්. නිමිත්තක් නෑ හිස් බවක්. ශුන්‍යත අනිමිත්තෝ කියලා හඳුනන්නේ ඒකයි කුද්දිකනිකයි හතර සරි පාන්නේ අරහන්ත වර්ගෙදී. එහෙනම් නිවන් දකින්නයි කියලා කිව්වට නිවන දකින්න පුළුවන් දෙයක් නැහැ. නිවන දකින්න පුළුවන් දෙයක් උත් නෙවෙයි අතක්කවචය කියන්නේ හිතින් දැනගන්න පුළුවන් දෙයක් උත් නෙවෙයි. ඒකයි බුදුහාඳුරුව උන්වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාදී කිව්වේ බුදුච්ච වෙලාවේදී මට දැනුණයි කියලා උන්වහන්සේ දැනුණයි කියලා පුබ්බේසු අනුසුතේ ධම්මසු චක්කුමුද්දපාදී කියන්නේ හිතට දැනුණා ධර්මයක්. ධර්මය කියන්නේ හිතට දැනෙන දේවල්. මොකද දැනුනේ මේ වගේ තත්ත්වයක් කිසිවක් නොදැනෙන තත්ත්වයක් මීට ඉස්සෙල්ලා මං අහලවත් තිබුණේ නැහැ. අනුසුතේ තත්ත්වයක් ඇති වුණේ අන්නේ නොදැන්න තත්ත්වයේ තාරුවීම තමයි නිවන් දැකීම කියලා කියන්නේ. නිබ්බාන කියන ඒ වචනේ තියෙන එකයි. බාන කියලා කියන්නේ බන්ධනයක්. කිසි දෙයකට හිත බැඳෙන්නේ නැහැ. හිත සම්බන්ධ වෙන්නේ නැහැ. අරහත්
ධකරගත්ත කියලා කියන්නේ අර කියලා කියන්නේ මධ්‍ය කේන්ද්‍රයේ ඉඳලා පරිධියක වටේට ගමන් කරන රේඛාවට. වටේ යම් කිතේන ගණන මිත්‍යකට. පරිධිය පැත්තේ ගමන් කරන රේඛාවකට. අර හද්ද කියන්නේ ඒ වගේ මමයි කියලා කේන්ද්‍රය තියලා ඒ මට දැනෙන දේවල් තියෙන මාවට. එහෙම දැනෙන කිසිවක් නැති තත්ත්වයක්. ඒ තත්ත්වේ සාර්ථක වෙන්නේ රාත්‍රිනාම. රාත්‍රිනු වෙන්නේ මොකද්ද? අස්මිමානේ මුළුමනින් තියෙනවා. මම වෙමි කියන්නේ මම කියලා කෙනෙක් ඉන්නවා. මේ කේන්ද්‍රය තියෙන මේ ගොඩේ මේ පංචස්කන්ධ ස්කන්ධ ගොඩේ මම කියලා කෙනෙක් ඉන්නවා කියන මතයක් තියෙනවා. බැලුවම එහෙම දෙයක් නැහෙනි. විඥානයේ කියන එකත් ඇති වෙයි නැති වෙන දෙයක්. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. හැම සංකතයක්ම දැනෙන හැම දෙයක්ම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. හැබැයි නිවන අනිත්‍යත් නැහැ, දුක්ඛත් නැහැ, අනාත්මත් නැහැ. ඒ තමයි මුළු විශ්වයේම ආත්මය, හිස් බව. ඒ හිස් බව තුළ තමයි විශ්වය පහළ වෙන්නේ. අන්නේ හිස් බව තුළ දෙවියෑමට තමයි මුළුමනින්ම මමත් වේ නැති වෙලා ඒ තත්ත්වයටපත් වීම තමයි නිවන් දැකීම කියලා කියන්නේ. ඒ කියන්නේ නාම රූප දෙකෙන් හිස් වෙච්ච ශූන්‍යත්වයට පත් වීම.